සංගීත සමග රැඳෙන්න ඔයා කල්පන ගැන හොඳින්ම දැනුවත්. ඉතින් කල්පනගේ ජීවිතයේ කල්පන මේ තරම්ම දරුණු විදියට නරකම කෙනෙක් බවට පත්වලා තියෙන කල්පනගේ තාත්තා හින්දා. ඇත්තටම කල්පනගේ තාත්තා නොවෙන්න කල්පන මේ වෙනකොටත් පවනෙව කසාද බැඳලා සන්තෝෂයෙන් තමන්ගේ ජීවිතේ ගත කරන ගමන් තමයි ඉන්නේ. අවංකව මෙහෙම නානම් අසේන්ටත් තිබුණා තමන්ගේ ජීවිතේ හරි පිළිවෙලට ගත කරන්න. ඒ තමන් ආදරය කරන මහිත්‍යෙක් එකතු වෙලා. ඉතින් නමුත් කොහොම වුණත් දේශපාලන බලේ තමන් සන්තකයේ සදාකාලිකව තියාගන්න අවශ්‍ය නිසා අසේල මුදලාලිගේ සල්ලි ගොඩක් වැදගත් වෙනවා කල්පනලට. ඉතින් ඒ ගැන ගොඩක් අවස්ථාවල කල්පනගේ තාත්තා කල්පනට පැහැදිලි කරලා දෙනවා අපිට දකින්න ලැබුණා. ඉතින් ඒ විතරක් නෙවෙයි කල්පනගේ තාත්තා කියන හැටියට පින් අතේ වැඩවලට වුණත් සහයෝගය දක්වන්න ඕනේ. ගමේ පොදු කටයුතු වල ඉන්න ඕනේ මූලිකත්වය අරගෙන. එහෙම නොත් තමයි දේශපාලන බලේ සදා කාලයටම රැක ගන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් දැන් කල්පනේ නිසාම උත්සාහ කරනවා වැඩිහිටි නිවාසෙට ආහාරම ලබා දීලා ලොකු ප්‍රසිද්ධියක් ලබා ගන්න. ඒ වුණාට සීයාවත් අසේනිවත් මහීලවත් මේ දේවල් වලට අකමැති වෙනකොට කල්පනලට වෙන කරන්න කිසිම දෙයක් නැති වේවි. ඉතින් එතකොට කල්පන අනිවාර්යයෙන්ම ගමේ පන්සලේ හාමුදුරුවන්ට පමණක් නෙවෙයි මහීලට පවා භක්තිගීත සංදර්ශනයට පවා කරදර ගොඩක් රැගෙන එන්න කටයුතු කරાવી කියන විශ්වාසය තියෙනවා. ඉතින් කලින් සරවල් වල වගේ නෙවෙයි මේ සැරේ පන්සලේ හාමුදුරුවොත් එක්කයි කල්පන හැප්පෙන්නේ. ඉතින් පන්සලේ හාමුදුරුවෝ කියන්නේ හරිම ගෞරවාන්විත කෙනෙක්. ඉතින් එතකොට පන්සලේ හාමුදුරුවන්ට නීතිය පැත්තෙන් කරන්න පුළුවන් උපරිම දේවල් කරන්න අනුශාසනා කරන්න පුළුවන් කියන දේ අපි දන්න සත්‍ය කතාව බවට පත්වේවි. ඉතින් අවංකවම ඉදිරියේදී කල්පන මේ විදියට ඔය භක්ති සංදර්ශනයට වගේම මල් දන්සැලටත් කරදර කරන්න උත්සාහ කළොත් ඒක පොලිසියෙන් කල්පනට පළවෙනි වතාවට බැනුම් අහගන්න ඒ වගේම කල්පනගේ බලය ගැන වැඩිපුර හිතාගෙන ඉන්න කල්පනට කොච්චර ඇමතිකමක් තියන් හිටියත් ඔය ළඟදී පත්වෙලා ආපු පොලිසියේ කෙනා කවදාවත් ඉවසන්නේ නැහැ කියලා අපිට හිතන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ගම්මුන්ට අසාධාරණයක් වෙනවා නම් තරුණ පොලිස් නිලධාරියෙක් විදියට උපරිම උත්සාහ කරලා කටයුතු කරાવી කල්පනල වගේ අය නවතා දමන්න කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් අනාගතයේදී අනිවාර්යයෙන්ම කල්පනට පොලිසියෙන් බැනුම් අහලා ලැජ්ජාවට පත් වෙන්න වේවි කියන විශ්වාසයකොත් අපිට තියාගන්න පුළුවන්. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න, මතක ඇතුව channel එකට subscribe වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.